आयुवान सुबह मध्यानक ओबे स्वाधीन रूपवाहिनी मध्यान प्रधान प्रवृत्ति प्रकाशे समगे प्रथमेन प्रवृत्ति सिरस्थल එන්නත විදගන්න අපහසු අයට යුද හමුදාවේ ජංගම එන්නත් කරණය ගෙදරටම කොරෝනා මරණ ලැයිස්තුව දිනෙන් දිනම ඉහළට ලාෆ් ගෑස් 363 කින් වැඩි වෙයි ගුරු ගැටලුව විසඳන්න හමිටුව රැස් වෙද්දී ගුරුන් තාමත් ඔෆ්ලයින් ගල්කිස්සී දැරිය විකුණන්න පාර කැපූ වෙබ් අඩවි 4ක් තහනම් ඉනියම් වූ සිසිලිය ජාතික එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කරමින් යුද හමුදාව ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අද ආරම්භ කළා. එන්නත ලබා ගැනීමට අපහසු ජනතාවට එන්නත ලබා දීම වෙනුවෙන් රටේ ආරක්ෂකයින් ලෙස යුද හමුදාව පෙරට පැමිණි බවයි මෙම වැඩසටහන ආරම්භ කරමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ මග පෙන්වීමෙනුයි ශ්‍රී ලංකා යුද හමුදාව මෙම ජංගම එන්නත් කරන වැඩසටහන ක්‍රියාවට නන්වා ඇත්තේ. බස්නාහිර පළාත තුල තවමත් එන්නත ලබාගෙන නොමැති වැඩිහිටි පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලින් සඳහා මෙම එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් ලබා දීම සිදු වෙනවා. ඒ අනුව ජංගම එන්නත් කරන වැඩපිළිවෙල ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ අනුව දෙමටකොඩ ප්‍රදේශයේ ආවරණය වන පරිදි ජංගම එන්නත් කරන රථයක් කොළඹ 15 මෝදර ප්‍රදේශයේ ආවරණය වන පරිදි ජංගම රථ තුනක් ගංගාරාම මාවත මට්ටකුලේ ප්‍රදේශයේ ආවරණය වන පරිදි ජංගම එන්නත් කරන රථයක් ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙම කොළඹ 14 ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ ආවරණය වන පරිදි ජංගම එන්නත් කරන රථ තුනක් කොළඹ 15 බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ ආවරණය වන පරිදි ජංගම එන්නත් කරන රථ දෙකක් වශයෙන් ජංගම රථ 10ක් එන්නත් කරන ක්‍රියාවලිය සඳහා අද දවස පුරා යොදවා තිබෙනවා. वैद्य कार्य मंडल मेम एन्नत क्रियावलिय संधा दायकत्वे लबा देनवा मेम सेवाव मगिन एन्नत लबा गनीमट अवश्य पुत्कलीन बिंदु एकाई काई दिकाई असू हाय बिंदु तुनाई देख हो एद्धास नमसे हाय अंकवल तमता लिया पतिंच वेयुतुए අපිට දැනගන්න ලැබුණා මෙතෙක් එන්නත් ලබා නොගත් සමහර ජනතාවේ සුළු කොටසක් ඉන්නවා ඔවුන් එක්තැන් වෙලා තමුන්ගේ නිවෙස්වල ඉන්නවා ඔවුන්ව රැගෙන ඒමටත් අපහසු තත්ත්වයක් තිබෙනවා කියලා වාර්තා වුණා එවැනි පුද්ගලයන්ට ඊයේ දිනේදී අපි දුරකථන ඇමතුමක් ලබා දීලා අද දවසේ එන වෙලාව ඔවුන්ට දැනුම් දුන්නා ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ ප්‍රදේශයේ මේ ආකාරයෙන් නිවෙස්වල ඉන්න අයලුන් වෙත එන්නත් ලබා දීමට අද උදෑසන 10 පටන් අපි ක්‍රියා කරනු ලබනවා හෙට දවසේ දකුණු කොළඹ ප්‍රදේශයේත් මේ ආකාරයෙන්ම ඔවුන් වෙනුවෙන් එනත් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා මේ දින දෙක තුනේදී අපි කොළඹ දිස්ත්‍රික්කයේ සම්බන්ධව කටයුතු කරන්නේ ඉන් ඉදිරියට අපි අනිකුත් ප්‍රදේශ කරා යැවීමට අපි බලාපොරොත්තු වෙනවා කෙසේ වෙතත් මේ එනත් කරන්න යන අවස්ථාවේදී නිවෙස්වල හෝ අපිට වාර්තා වුවොත් යම් කිසි පුද්ගලයෙක් වයස අවුරුදු 30ට වැඩිය තවමත් එනතක් ලබාගෙන නැතුව ඉන්නවයි කියලා ඔවුන් වෙතත් එනත් ලබා දෙන්න කියලා අපි මේ යන වෛද්‍යවරුන් සහ හෙදියන්ට මේ වන විට අපි උපදෙස් ලබා දීලා තිබෙනවා අපගේ පරමාර්ථය ඇවිල්ලා රටේ ජනතාව ආරක්ෂා කරගන්න රටේ ආරක්ෂකයා වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා ඉදිරියට ඇවිල්ලා මේ ජනතාව වෙත මෙතෙක් ලබා ගැනීමට යම් කිසි අපහසුතාවයක් හෝ තිබිතු ජනතාව වෙනුවෙන් සහනයක් සැලසීම වෙනුවෙන් තමයි මේ ආකාරයෙන් ජංගම එන්නත් කරන සේවාවක් හද පටන් අපි ආරම්භ කරනු ලබන්නේ බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි මේවනතෙක් එන්නත් ලබා නොගත් පිරිස පිළිබඳ COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තොරතුරු රැස් කර තිබෙනවා. ඒ අනුව එන්නත් ලබාගත හැකි ස්ථාන ඇතුළු තොරතුරු පිළිබඳ කෙටි පණිවිඩයක් මගින් දැනුවත් කරනවා. අද සිට ලබන 14 දක්වා ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේදී මෙන්ම අද දිනේදී කළුතර දිස්ත්‍රික් මහරෝහලේදීද මෙම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. විහාර මහදේවී උද්‍යාන පරිශ්‍රයේදීද යුද හමුදාව මෙහෙවන එන්නත් කරන වැඩසටහන පැය 24 පුරාම ක්‍රියාත්මක වනවා. සයිනෆාම් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා සහ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු සහ දෙවන මාත්‍රාද මෙහිදී ලබා ගැනීමේ හැකියාව පවතිනවා. බස්නාහිර පළාතේ මෙතෙක් එන්නත ලබා නොගත් අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට මෙම ස්ථානයට පැමිණ එන්නත ලබා ගන්නා ලෙස යුද හමුදාව ජනතාවට දැනුම් දෙනවා.
කොළඹ වේරහැර ශ්‍රී ලංකා යුද හමුදා පළමු වෛද්‍ය බලකායමකින්ද අද දිනෙත් සයිනෝෆාම් එන්නත ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඊයේ දිනේදීත් 7500කට අධික ප්‍රමාණයකට එන්නත් ලබා දීමට හැකි වූ බවයි අඳින් නිධාරී කර්නල් දේශන් දිසානායක මහතා ප්‍රකාශ කළේ. මෙවර තුරු කිසිම එන්නත් මාත්‍රාවක් ලබා නොගත් පුද්ගලින් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය මැදිහත් වීමෙන් එන්නත් කන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ අනුව මෝදර මිහිජය 7 පොලිස් බල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණවල පුද්ගලින් සඳහා සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම සිදු කරුණේ මෝදර රන්දියුන ප්‍රජාශාලාවේදී. මුල්ලේරියව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයේදීද එන්නත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. එහිදී සයිනෝෆාම් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රාව පුද්ගලින් 2000කට ලබා දීම සිදු කෙරුණා. මෙදක්වා එන්නත්වල පළමු මාත්‍රාව 1,15,34,750ක් ලබා දී තිබෙන අතර දෙවන මාත්‍රාව 3,75,976 දෙනෙකුට ලබා දී තිබෙනවා. දිනකදී සිදු වුණු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ මරණ 124ක් ලෙසයි. ඒ අනුව අඛණ්ඩව කොරෝනා මරණ සිය ඉක්මවා වාර්තා වූ තුන්වන දිනය ලෙසද ඊයේ දිනය සැලකෙනවා. ඊයේ දිනය තුල මෙරටින් නව කොරෝනා සාධිතින් 2987 දෙනෙකු වාර්තා වුණා. ඒ අතුරින් 97 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලින් වනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 342,079ක්. 36,333 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ සුවය ලැබූ කොරෝනා ආසාදිතින් 2,244 දෙනාද සමගින් මේ දක්වා සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් ගණන 3,406ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ කොරෝනා මරණ 124ක් වාර්තා කර තිබුව අතර ඒ සමගින් මෙරට සිදු සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5,464ක් දක්වා ඉහළ ගියා. විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලින් සඳහා වූ නිරෝධායන ක්‍රමවේදයද යළි සංශෝධනය කර තිබෙනවා. සම්පූර්ණ එන්නත් කන්නේට ලක් වූ ශ්‍රී ලංකිකයන් හා දිත්ව පුරවැසියන් මෙරටට පැමිණීමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබා ගැනීම අවශ්‍ය නොවන අතර මෙරටට පැමිණෙන සියලු දෙනා PCR පරීක්ෂණයකට අනිවාර්යයෙන්ම යොමු විය යුතුයි. මේ අතර කොරෝනා රෝගීන් වාර්තා වීම හා ඒ ආශ්‍රිත දත්ත සම්බන්ධයෙන් පවත්නා තත්වයන් පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ රාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේ කරුණු පැහැදිලි කළා. මෙවැනි සංඛ්‍යා ලේඛන විශාල ප්‍රදේශයකින් එනකොට යම් කිසි නොගැලපීමක් ආවොත් ඒක දැනගත්වාම නිවැරදි කරනවා. ඒක මේ අවස්ථාවෙත් සිද්ධ වෙනවා. අපි ඔය 7000 කියන ඉලක්කම එක තැනකින් ආරම්භ වෙච්ච දෙයක්. එතකොට ඒ පිළිබඳව හරියට නිගමනයකට එන්න කලින් මේ පිළිබඳව සමාලෝචනයක් කරලා සැබෑවටම එහෙම 7000ක් තියෙනවද කියන එක කාගෙත් එකඟතාවයකින්. ඒ කියන්නේ අපිට ඒක පාර්ශිකව කියන්න බෑ නෑ 7000ක් නෑ එහෙම වරදක් වෙලා නෑයි කියලා. ඒ 7000 පිළිබඳව කතා කරන අයටත් පුළුවන් කමක් නැහැ. අපි නිවැරදි අපි 7000ක් මේකේ වර්තාව පිළිබඳ ගැටලුවක් තියෙනවා කියලා. අපි දෙගොල්ලම එකතු වෙලා දෙගොල්ලගම එකඟතාවයකට ඇවිල්ලා හැකි ඉක්මනින් ඒ පිළිබඳව නිවැරදි එකඟතාවයෙන් යුතුව වෙච්ච දේ පිළිබඳව ප්‍රකාශයක් අපි ඉදිරිපත් කරනවා. මොකද ඒක කවුරුත් දන්නවා මේ දත්ත ඒක රාශී වෙනකොට විවිධ අංශමගින් එකතු කරන දත්ත එක තැනකට ගෙනල්ලා එකම දත්තේ දෙතුන් පාර එන වෙලාවල් තියෙනවා. ඒවා නිවැරදි කරගනිමින් විශාල වෙහෙසකින් තමයි මේ දත්ත එකතු කරන්නේ. කවදාකවත් මේ දත්ත හංගලා හෝ අඩු කරලා හෝ පෙන්නලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මොකද මේක කොයි මොහොතේ හෝ එහෙම වුණොත් උපුරලා යනවා. අන්න ඒක නිසා මේ දත්ත පිළිබඳව අපි ලොකු වගකීමකින් වඩාත්ම නිවැරදි දත්ත ලබා දීමට කටයුතු කරනවා. ඍජුවේ ආරයල් අමාරුහලේ ධාරිතාව ඉහළ ගොස් ඇති අතර ඒ අසාමාන්‍ය තත්වයක් බවයි රජා මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙන්නේ. මේ වෙනකොට රෝහලේ බබාලා 152ක් ප්‍රතිකාර ලැබනවා. බබාලා රෝගීන් වෙන ප්‍රමාණය පහුගිය සතියේදී විශේෂ වශයෙන් වැඩි වෙනවා කියන එක තමයි වෛද්‍යවරු සියලු දෙනාම පැවසුවේ. වෙයි දැනට වාසනාවකට බබාලා වැඩි හිටියෝ වගේ නෙමේ රෝගී තත්ත්වයේ උත්සන්න වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඔක්සිජන් දීමට අවශ්‍යතාවක් දැනට මතුවලා නැහැ. කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට අද දක්වා මෙම රෝහලේදී බබාලා 10ක් නැති වෙලා තිනෝ. ඒ සියලුම දෙනා වෙනත් රෝගාබාධ විශේෂයෙන්ම උපදිනකොටම තියෙන සංජානනීය ආබාධ තිබුණාය තමයි
තමයි කොවිඩ් රෝගයට ගොදුරු වෙලා අවසනාවන් තීරණයට මුහුණ දීලා තියෙන්නේ. ඒ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට අතපය කඩාගෙන එහෙම නැත්නම් කපාගෙන ආවට පස්සේ මේ ස්ථානයේ ගොඩක් කාලවට ඉන්නේ කොවිඩ් රෝගය වැළඳිච්ච බබාලා ඉන්නේ. එතකොට අතපය කපාගෙන ස්පිරිතාලේ ආවොත් කොවිඩ් හදාගෙන ගෙදර යන්න වෙයි. ඒක නිසා විශේෂයෙන්ම මේ දූලා පුතාගෙන් ඉල්ලනවා මේ ටිකේ බොහොම පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න ඕන. ගල්කිස්ස ප්‍රදේශයේ දී බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කර අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙවැනි විට පුද්ගලයන් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැරිය සම්බන්ධයෙන් දැන්වීම් පළ කළ වෙබ් අඩවි 4ක් තහනම් කිරීමටද අධිකරණය නියෝග කළා. වැඩිදුර පරීක්ෂණයේදී අනාවරණය වූයේ මේ දැරිය ශ්‍රී ලංකාවේ ලියාපදිංචිව ඇති වෙබ් අඩවි 4ක් හරහා අලෙවි කර ඇති බවට. එම වෙබ් අඩවි වන්නේ www.lankaads.com එවැගේම www.lankaredrose.com එවැගේම www.nastylanka.com සහ www.messagerepublic.com යන වෙබ් අඩවි. මේ සම්බන්ධයෙන් ළමහා කාන්තා කාර්යාංශය විසින් කොළඹ අධිකරණයේ වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම වෙබ් අඩවි තහනම් කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම වෙබ් අඩවි පවත්වාගෙන යාම, මෙම වෙබ් අඩවි වලට පිවිසීම, ඒ වගේම මෙම වෙබ් අඩවි හරහා යම් යම් තොරතුරු ජාලගත කිරීම වරදක් වෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් ළමහා කාන්තා කාර්යාංශය විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා. කිලෝග්‍රෑම් 12.5ක බරිනියුත් ලාෆ් ගෑස් සිලින්ඩර එක මිල රුපියල් 363කින් සහ කිලෝග්‍රෑම් 5ක බරිනියුත් එම ගෑස් සිලින්ඩර එක මිල රුපියල් 145කින් ඉහළ නැංවීමට අනුමැතිය හිමිව තිබෙනවා. විශේෂයෙන්ම 1493ක ගෑස් සිලින්ඩරයක් ඒ සමාගම් මිල්ලීම් කළා 1968ක් දක්වා මිල වැඩි කරන්න කියලා. කිලෝග්‍රෑම් 12මාරේ ගෑස් සිලින්ඩරය. ඒ වගේම කිලෝග්‍රෑම් 5ේ ගෑස් සිලින්ඩරය 788 දක්වා 598 එක මිල වැඩි කරන්නේ සමාගම් මිල්ලීම් කළා. ඉතින් මේක අද ඉල්ලපු ඉල්ලීමක් නෙමෙයි. ඒ වගේම ඊයේ මේ සම්බන්ධව පැවති අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේදී ගරු වෙළඳ අමාත්‍යතුමා විසින් ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළාන් පස්සේ පාරිභෝගික අධිකාරිය ගෑස් සිලින්ඩරයක් සඳහා වැඩි විය යුතු මිල විදියට යෝජනා කරලා තිබෙනේ රුපියල් 363යි. කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 145ක් මිල වැඩි කිරීමක් තමයි යෝජනා කරලා තිබෙන්නේ. ඒ අනුව අපි අදේ අනුමැතිය ලබා දෙනවා. ලාබ් සමාගම විසින් මින් ඉදිරියට එයට පුළුවන්කමක් තිබෙනවා. කිලෝග්‍රෑම් 12මාරි ගෑස් සිලින්ඩරයක් 1856කට අලෙවි කිරීමට 1493ට තිබුණු ගෑස් සිලින්ඩරයක් කොළඹ මිල, බස්නාහිර පළාතේ මිල 1856යි. ඒ වගේම 598ට තිබුණු ගෑස් සිලින්ඩරයක් ඒ අයට 743කට අනිවාර්යෙන්ම අලෙවි කිරීමට ලබා දෙනවා. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කැබිනට් අනු කමිටුව රැස් වුණා. මේ අතර ඔන්ලයින් නිගැන්වීම් වලින් ගුරුවරුන් ඉවත් වී අදට දින 31ක් වනවා. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම මුල් කරගෙනමින් ආරම්භ කෙරුණු උද්ඝෝෂණ හා වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් සිසුන්ගේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම බිඳවැටුණා. උද්ඝෝෂණ පැවැත්වීම මේ වන විට නවතා දමා ඇතත් වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් ගන්නා බව පවසමින් ගුරු විදුහල්පතිවරුන් කොළඹදී සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. ඊයේ වෙනකොටත් මයින්ද අමරවීරේ කමිටුවට පත් කරපු අමතිවරයා කිව්වේ ලබන සමුදෙනවල මේක දෙන්න බෑ කියලා. එතකොට එමුනා ඊළඟ සතියේ යනවා. එතකොට මේ කමිටු පත් කරන්න ප්‍රශ්නේ කල් මරන්නද කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. හැබැයි වෘත්තීය සමිතියට අපි මේ සීනු දේවල් සම්බන්ධයෙන් සුබවාදීව බලනවා. හැබැයි අපේ අරගල එක සැරයක්වත් අපි නවත්තන්නේ නැහැ. කමිටු වලට පුළුවන් තීරණ ගන්න. ඒ තීරණ අපි එකඟනම් අපි ක්‍රියාත්මක කරනවා. එකඟ නැත්නම් අපි ඒත් ඉස්සරහට යනවා. අපි මේ අතර ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය අනු කමිටුවද අද පෙරවරුවේ රැස් වුණා. ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාට අයත් මල්ලසේකර මාවතේ පිහිටි නිවසේදී. අද මොකක් සාකච්ඡා ඉවරලා ඉල්ලක ගුරු ප්‍රශ්නේ ගැන සාකච්ඡා. කමිටුවට අයත් සියලු අමාත්‍යවරුන් මෙන්ම අධ්‍යාපන ලේකම්වරයාද ඊටෙක්ව සිටියා. මේ අතර ස්වාධීන රූපවාහිනී තුලාව වැඩසටහනේදීද ගුරු ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ගුරු සේවය ගුරු වෘත්තියත් රාජ්‍ය සේවයේ ඇතුළේම තියෙන වෘත්තියක්. එයි ඔබතුමන්ලා වෙනම මේ ගුරුවරුන් උදෙසා වෙනම වැටුප්
තලයක් ඉල්ලන්නේ. වැටුප් තල 36කට බෙදලා තියෙනවා රාජ්‍ය සේවය. මේ 36 ඇතුළේම ඉන්නේ ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන නැත්තම් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ ඕනම මට්ටමේ කෙනෙකුට ගුරුවරයෙක් ඉන්නවා. ඒක නිසා අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න ගුරුවරු විදුහල්පතිවරුන් වෙනම ශාස්ත්‍රයක තියලා ඕන්ට වැටුප් සකස් කිරීම තුල සමස්ත රාජ්‍ය සේවයත් එක්ක ඇති වෙන ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියන එක. ගුරුවරයාගේ වැටුප වැඩි විවිය යුතුයි කියන සමාජ මතයක්ම තියෙනවා. ඇයි මෙච්චර කාලයක් ගිහිලා තියෙන්නේ මේ ප්‍රශ්නෙට නිසි විසඳුමක් ලබා ගන්න බැරුව? මේ වැටුප වෙනුවෙන් ගුරුවරු පාරට බැහැලා හඳ ගාලා කෑ ගැහුවේ නැහැ. මේ වැටුප දිනා ගැනීම සඳහා යම් යම් දේවල් කළා. අපි උසාවි ගියා, අපි නඩු කිව්වා, එහෙම නැතුව අපි දරුවන්ට අගතියක් වෙන විදිහට කටයුතු කළේ නැහැ කියලා. මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කරලා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරනකොට හැදුව ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයේ සකස් කිරීම සම්බන්ධයෙන් මේ අසාධාරණේ අපි දැකලා තමයි අපි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය හැටියට අපි ගුරු වැටුප් විෂමතාවයේ ඉවත් කිරීමට යෝජනාවලිය සකස් කරලා ඒක අධ්‍යාපන අමාත්‍යතුමාට බාර දුන්නා. මේ ඉල්ලන මේ ගුරුවරු බාරට බහැලා අතර දේශපාලන කඳුරුනේ ප්‍රතිපත්තිති සීලුම එක තැනකට ගොනු වෙලා මේ ඉල්ලන්නේ තමන්ට අහිමි වෙච්ච තමන්ට ලැබිය යුතු වැටුප මේ ඉල්ලන්නේ. महात्म्या අද මේ තුලාව දේශපාලන සංවාදයට සහභාගී වෙන්න හිටියේ. අපි ආරාධනා කරා. හැබැයි ඒ දෙන්නම අපට සදහන් කළේ ඔබ වහන්සේ වැඩම කරන නිසා එන්නේ නැහැ කියලා. මේ ඔබ වහන්සලාගේ සටනට මොකද වුනේ? මට කොරෝනා තියෙනවා කියලා බෝ වෙනවද කියලා එන්නේ නැතුව හිටියද කියන්නත් පුළුවන්. ඔව් යම් රූපවාහිනී නාලිකාවක මගේ නම ප්‍රකාශ කරමින් පුන පුනා ප්‍රකාශ කරමින් මට ලොකු අසාධාරණයක් සිද්ධ කළා. ඒ වෙලාවේදී මම එළියෙන් එකට උත්තරයක් දුන්නා. ඉතින් ඒ උත්තරයත් එක්ක මම හිතන්නේ සසල වෙලා ඉන්න බෑයි කිව්වද කියලා මම දන්නේ නැහැ. කොහෙත්ම අපේ පාගමට සම්බන්ධිත කණ්ඩායම නියෝජනය කළේ නැහැ. ඒ කණ්ඩායම අපේ කණ්ඩායම නිර්පාක්ෂික කණ්ඩායමක් හැටියට කිසිදු දේශපාලන පක්ෂය සම්බන්ධ අය සහභාගී කර නොගෙන මේ ගමන එනමයි කියලා අපි හිතුවා. ඒකටත් අපිට සාධාරණ හේතු තියෙනවා. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවටපත් වෙනවා. 1:55 සිට අපගේ පෑන් පෑ ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.